ලංකාවේ අපිට උරුම වෙච්ච සුවිශේෂී ආහාර රටාවක් තියෙනවා. වෙනත් රටවලට සාපේක්ෂව අපේ ආහාරවල කුළුබඩු භාවිතය ඉහළ මට්ටමක තියෙනවා කියලා කියන්න පුළුවන්. අපි නිතර ගන්නා ආහාර අතරින් දත්වලට හිතකර ආහාර වගේම අහිතකර ආහාරත් ඕනෑතරම් තියෙනවා. අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙන එන්නේ අපේ දත්වල සෞඛ්‍යයට යහපත් ආකාරයට බලපාන ශ්‍රී ලාංකික අපේ ආහාරයට එකතු වෙන දේවල් කීපයක් ගැන. එහෙනම් අපි බලමු මොනවද අපේ දත්වලට යහපත් ආකාරයෙන් බලපාන ආහාර කියලා. අංක 1 ලුණු. ලුණු කියන්නේ අපේ ශ්‍රී ලාංකික ආහාර රටාවේ ආහාර පිස ගන්න නැතුවම බැරි එළවලු වර්ගයක්. ලුණු එකතු නොකරන අපේ දේශීය ව්‍යංජනයක් තිබෙනවා නම් ඒ බොහොම කලාතුරකින් තමයි. රතු ලුණු, බී ලුණු ආදී ලුණු වර්ග කියන්නේ වැඩි දෙනෙක් නොදන්නවා වුණාට දත්වල සෞඛ්‍යයට ඉතාම හිතකරවන ආහාර දෙකක්. අමු ලුණු කියන්නේ දත් බුරුසුවක් වගේ ක්‍රියා කරමින් දත් අතර රැඳී ඇති අපද්‍රව්‍ය ඉවත් කරන්න කටයුතු කරන ආහාර වර්ගයක්. ඒ වගේම ලුණු බැක්ටීරියා නාශක ගුණයන්ගෙන් යුක්තයි. ඒ නිසා ලුණු ආහාරයට ගැනීමෙන් දත් පිරිසිදු වෙනවා වගේම අහිතකර බැක්ටීරියා මුව තුල එකතු වීමත් වළක්වා දනවා. අංක 2 සුදු ලුණු. සුදු ලුණු කියන්නේ රතු ලුණු වලට නොදෙවෙනි අපේ ආහාර තවත් රස ගන්වන්න යොදා ගන්නක්. සුදු ලුණු බහුලව ආහාර ගත්තම අපේ මුඛයේ ඇතුලේ සැර ගන්ධයක් ඇති වෙන නිසා සමහරු සුදු ලුණු ආහාරයට ගන්න ටිකක් මැලි වෙනවා. හැබැයි මුඛයේ සැර ගන්ධයක් ඇති කළාට සුදු ලුණු කියන්නේ මුඛ සෞඛ්‍යයට ඉතාම වාසි සලසන ගුණවත් ආහාරයක්. රතු ලුණු වගේම සුදු ලුණුත් මුඛයේ බැක්ටීරියා නසන්න මූලික වෙලා ක්‍රියා කරනවා. දත්වල ඇතිවන කැක්කුම් නසන්නත් සුදු ලුණු කියන්නේ දිව්‍යමය ඖෂධයක්. දත්වලට වගේම විදුරු මස්සල ආසාදන සඳහා සුදු ලුණු ගුණදායී ඖෂධයක් වෙනවා. අංක 3 කරාබු නැටි. කරාබු නැටි කියන්නේ අපේ දේශීය ආහාර රස ගන්වන්නට යොදා ගන්න ඉතා වැදගත් කුළුබඩුවක්. නමුත් ආහාරයට නිතර එකතු කරගන්න මේ කුළුබඩුවේ ඇති දිව්‍යමය ගුණ ගැන නම් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. දත්වල සෞඛ්‍යයට කරාබු නැටි තරම් ගුණ දෙන වෙනත් ආහාරමය ඔසුවක් තිබෙනවාද කියලත් සැක සහිතයි. කරාබු නැටි කියන්නේ දත් කැක්කුම් සඳහා ප්‍රතිකාර ලෙස යොදාගත හැකි ඉතාම වටිනා කුළුබඩුවක්. ඒ වගේම කරාබු නැටි විෂබීජ නාශක ගුණයන්ගෙන්ද ඉහළින්ම තිබෙන ආහාර රස ගන්වන කුළුබඩුවක් වෙනවා. සාමාන්‍ය ප්‍රතිබැක්ටීරියා නාශකයන්ට සටන් කරන්නට නොහැකි බැක්ටීරියා වර්ග වන එස්චීරියා කොලිසා, පෙසුඩොමුනාස් ආගියුනෝසා වැනි බැක්ටීරියා විනාශ කරන්නට කරාබු නැටි වලට හැකියාව තිබෙනවා. බොහෝ දෙනෙක් අපහසුතාවයට පත්වන ගැටලුවක් වන මුඛයේ දුර්ගන්ධය නැසීමටත් කරාබු නැටි උදව් වෙනවා. කරාබු නැටි මගින් මුඛයේ තුල සිදුවන අහිතකර බැක්ටීරියා බලපෑම අවම කිරීම නිසා දත් දිරා යෑම, දත් කුහර ඇතිවීම අවම කර දත්වල මැලියම් බැඳීමද වළක්වනවා. මේ නිසා කරාබු නැටි කියන්නේ දත්වල ශක්තියට යහපත් සෞඛ්‍යයට විතරක් නෙවෙයි දත්වල දීප්තිමත් සහ සුන්දර පෙනුමටත් යහපත් බලපෑමක් කරන බලවත් ඖෂධයක් කියලා අපිට අනිවාර්යයෙන්ම සඳහන් කරන්න පුළුවන්. අංක 4 ඉඟුරු. ඉඟුරු කියන්නේ අපේ දේශීය ආහාර රටාව ඇතුළත බහුලව භාවිතාවන ආහාර රස ගන්වනියක්. ගොඩක් දෙනෙක් ඉඟුරු වල ඖෂධීය ගුණ ගැන කිව්වම දන්නේ ඉන් ආහාර ජීර්ණය සහ උදරයේ අපහසුතාවලට සලසන ගුණය ගැනයි. නමුත් වැඩි දෙනෙක් නොදන්නවා වුණාට ඉඟුරු වලින් දත් සහ මුඛයට යහපත් ප්‍රතිඵල ගෙන දෙනවා. විශේෂයෙන්ම දත් කැක්කුම් සමනයට සහ දත්වල කුහර ඇතිවීම වැළැක්වීමට ඉඟුරු උපකාරී වෙනවා. අංක 5 කහ. අපේ ආහාරවලට රසයේ සුවඳ මෙන්ම වර්ණයන්ද එකතු කරන ජනප්‍රිය කුළුබඩුවක් තමයි කහ කියන්නේ. කහ වලින් දත්වලට ඉතාම යහපත් සෞඛ්‍යමය වාසි කිහිපයක්ම හිමි වෙනවා. විශේෂයෙන්ම කහ කියන්නේ ප්‍රතිප්‍රදාහමය ගුණ සහිත අමුද්‍රව්‍යයක්. ඒ නිසාම විදුරු මස්සල ඇතිවන ආසාදන සඳහා කහ ඉතාම ගුණදායී ඖෂධයක් ලෙස ක්‍රියා කරනවා.
जिंजिविटिस नवेनी वेदनात्मक विदुरुमास आसादन वलेट का इताम गुणदायक वेनमा एमेन्म मुखे तुल एति बैक्टीरिया नसन्नत का उपकारी वेनमा इतिन मे वगे तवत् वटिना वीडियो नरबीम संदहा निशु एसएल यूट्यूब चैनल एक दम सब्सक्राइब करान्न तवत् दवसक मे वगे अलुत वीडियो एककिन हामु वेमु।